ජයන්ත ෆාම් හවුස්සකින් පිටවේ රාත්‍රී 11ට පමණයි. ඔය යන්නට පෙර සුජාතාට එක දෙයක් කියා ගියේ. සුජාතා, මේ කසාදේ කිරින්න මොන සපුටත් එක කියන්න. මේ වගේ කොල්ලෙට අකමැති වෙන්න හේතුවක් නැහැනේ. සමහර විට යාළා හෙට උදේම මට කතා කරයි. සුජාතා බිම්බලාගෙනම හෝමිටි තැබුවායි. සපුගේ වාසනාව. එයා කොහොමත් හරි වාසනාවන්තයි. අද ඉඳලා යන්න ජයන්ත. සුජාතා කිව්වේ රාත්‍රියේදී හිමීටවත් සැමියා සමග එහෙ කතා කරන්නට සිතාගෙන. බෑ සුජාතා, ප්‍රෙසිඩන්ට් අද බදුල් ලේනවා. මං ඉන්න ඕන. සුජාතා නිහඬ වූවාය. ජයන්ත ගිය පසු ඇය එහෙමම කාමරේ වාඩි වී 17 කල්පනා කළාය. සපු කාමරේට එබුණේ විටේ. එන්න මැනික. සපු වැමෙන සුජාතාගේ උරතලයට බර වූවාය. වහ දුක්කින් එපා අම්මා. මං බලන්නේ පුතේ. දැන් නිදාගන්න. මං නිසා ඔයා මෙච්චර දුක්කින් එපා. සුජාතාගේ හිස අත ගෑවි තොල්පට තද කරගෙන ඇඳුම් වාවාගෙන. අර දරුවකෝ. ෆාම් එක පැත්තේ ඉන්නවලු. මං බැලුවේ නෑ. කොල්ලටත් කන්න දෙන්න. මගේ හිස ටිකක් අකියනවා පුතේ. මං ඇලවෙනවා. සබු කිවි ටික වෙලාව සුජාතාගේ හිසත අතකා හිඳය. කතා කරගන්නට පවා බැරි ආගන්තුක දුකක් මේ ගෙදර වසාගෙන ඇත. සබු ෆාම් එක දෙසට යන්නට කුස්සියේ පඩිපෙළ බැස්සේ ප්‍රේමා දෙසද බලාගෙන. කලවරයි රත්‍රා බලාගෙන. කොහමරි කන්න එක්කන් එන්න. සබු කලවරියන් ෆාම් එක දෙසට ගියාය. සබු කණ්ඩිට වී ටික වෙලාව කෝදෙස බලා උන්නාය. සිමින්ති පඩියේ වාඩුවී ඔය ආස දෙස බලා උන්නහු මේ මොහොතේ හිතන්නේ මොනවාද? සපු සෙමින් සෙමින් ගොස් ඔහු ඉඳගෙන වන් සිමෙන්ති පඩියම ඉඳගත්තාය. ඇහැ බව ඔහු දැක්කේ දෙවිටේ. මිස්, සපු කතා කළේ නැත. ඇස්පිය නැලේ. මෙතන සීතලයි. සපු හිමීට කීවාය. ඔහු කතා නැත. අපි කෑම කන්නියන්. ඇය බය අඩු හනින් කතා කළාය. මං කාලා ආවේ මිස්. කවද ඉඳලද මට බොරු කියන්නේ? සබු අසද්ද වූ දුකින් දැස් පුරවා ගත්තේ. ඉන්පස් සෑහෙන වෙලාවක් කතා කළේ නැත. එයා හොඳයිද මිස්? සබු කතා කළේ නැත. කා ගැනවත් මං හිතන්නේ මොකටද? සකු අහක බලාගෙන කීවාය. යම් බත් කටක් කන්න. ඕ අද නොයන බව සපු දනි. සාගරයියේ, ඇයි බිදුනහනින් කතා කළාය? මං බත් ටිකක් බෙදන් ඉන්නද? ඕ තෙත්තගේ දෑසින් ඒ දෙස බැලුවේ. කන්න බෑ මිස්. මටත් කන්න බෑ. චුට්ටක් බෙදන් ඇවිත් කම්මු. සබු නැගිට්ටාය. ඊටත් පසු ඉඳගෙන ඉන්න ඕ දෙස ඇය බැලුවාය. මාත් එන්නම් මිස්. කමක් නෑ, මං බෙදන් ඉන්නම්. සබෝගී දෑස්සලින් ගැලූ කඳුළු පිසමිනි. ඒවා නුනවත්ව ඇද වැටෙයි. එයා යයි ප්‍රේමා, මට බයයි. එහෙම යන්නේ නෑ බේබි. එයාගේ මූණාද හරි අමුතුයි, වෙනදා වගේ නෙමේ. ප්‍රේමා නිහඬව බත් බෙදුවාය. අපි හිමීට කතා කරමු බේබි. මා රෑට මල්ලීක කතා කරන්නම්. ඒත් ප්‍රේමා, එයා මොකට කියලා නතර වෙන්නද? මම මොනවා කියලා එයාට කියන්නද? ආසාවෙන් කුරුණෑගල ඉඳලා ආවේ කොල්ලා. මට කිව්වා අදරෑ නිදාගන්නේ නැතුවම හිතනවා කියලා. මොනවද කරන්න කියලා? මටත් කිව්වා එයාගේ ජීවිතය ගැන හිතලවත් අපි කොල්ලට යන්න දෙමු කියලාද බේබි කියන්නේ? එයා මේ ඔක්කොටම වඩා ලස්සන තැනකට එයි ප්‍රේමා. සබෝ කී විශ්වාසෙනි. තද විශ්වාසයකිනි. දැන් මම මොනවද කියන්න එපා බේබි. මොනවා කියලා කියන්නද? සපෝ බත් එක රැගෙන ගියේ හොල්ලමිනි. ඔවුන් දැනම උන්නේ ෆාම් එක ඉහලින් මොහොතකට සඳපායා තිබුණි. එල්ල දිනේ දුකට මේ නැඬුවේ. සපෝ නිහඬවම සිමෙන්ති පඩියේ වාඩි වූවාය. ඇයි පළවම බත් කට කවද්දීම හොගේ දැසින් කඳුලක් වැටින. ඇයි මේ?
මට කන්න බෑ මිස්. මන්නේ කවන්නේ කටවල් හතර පහක් කමු. ඔහු බත් කටවල් තුන හතරක් කෑවේ ඉන්පස්සේ. මිස් කෑවේ නෑ. මං කන්නේ කොහොමද? ඇයි කිව්වේ එපමණකි. ඇයි මං බත් එක විසි කළාය. සාගර අයියේ මිස් රෑ නිදාගන්න එපා. මට කතා කරන්න ඕන. ඇයි කිව්වේ එපමණකි. සබෝ කාමරයට පැමිණ ඇඳ මත ඉඳගත්තේ ඇඟිලි තුඩුවලින් නල්ලත මිරිකාගෙන. ඊටත් පසු ඇය හිමම ඇඳට බරගුවාය. ඉහෙලුම් නොදෙන දුකක් තිබ්බද නොහැදෙන්නේ දුක වැඩි නිසාය. ටිකකින් කවුද හිස පිරිමදිනවා දැන්නේ. ඒ සුදු සීයා බව සපු දනි. වාගේ චූටි මැණික පව් කියලා හිතේ නැද්ද සුදු සීයේ? සපු අඬමින් මැසුහාය. දයසිරි මහතා කිසිව නොකියා කෙල්ලගේ හිස පිරිම ඇද්දී. ජීවිතයේ දවසක කාට තමාර වෙනවා මැණික? මම හිතනවා සීයේ. ආට ලොකු ආත්ම ශක්තියක් ඕන. මට ඒ ආත්ම ශක්තිය තියෙනවා සීයේ. මං කොහොමද ජීවිතේට මුහුණ දෙන්න? දයසිරි මහතා පවා කතා කළේ නැත. ජීවිතේ සීයේ පින්පව් තියෙනවලුනේ නේද? කරපු පවුත් ඇති. ඔයා පවු කරලා නෑ මගේ මැණික. මං විශ්වාසෙන් ඉන්නේ. එච්චරයි. මේ අමාරු කාලේ හරියට ඉන්න ඕන. සිය දුක්කින් එපා. මං දන්නවා දැන් මගේ ජීවිතේට මොනවද වෙන්නේ කියලා. දයසිරි මහතාට කෙල්ලගෙන පුදුම සිතුනි. සියල්ල දැනගෙනත් ඇයි මෙසේ ආත්ම ශක්තියෙන් යුතුව කතා කරන්නේ කෙසේද? සීයේ සපු කතා කළ හිමීටේ. කිල්ලද වෙනදාට වඩා අමුතුය. එය ආගන්තුක බව දයසිරි මාතාගේ හිතට ගිනාවේ බියකි. කෙල්ල ගැන කාටත් වඩා දැනවුන්නාය. ඇය හැමදාමත් පැතුවේ අහිංසක කුඩා ලෝකයකි. ඒ ලෝකයේ මිල මුදල් වලට තැනක් තිබුණේම නැත. කියන්න චුටි මැණික, දයසිරි මාතා සංසුම්ව කීවේ. අදාපු කට්ටිය ආවේ නිකම්ම ඩිනේ එකකට නෙමෙයි නේද? වෙන්න පුළුවන් පුතේ. තාත්තා එයාලට ඉන්න කිව්වේ ඇයි කියලා මට තේරෙනවා සීයේ. වාගේ තාත්තා වැරදිත් නෑ චූටි මැණික. මාත් දුවල හිටපු තාත්තා කෙනෙක්නේ. මාත් හිතුවේ එහෙම තමයි. මං තාත්තා ගැන එහෙම හිතුවේ නෑ සීයේ. මං දිල්ලාරගෙන පුළුවන් තරම් එයාට පැහැදිලි කළා. එයාව ඔයාට ගැළපෙන්නේ නෑ කියලා මම කිලින්ම කිව්වා. ඒ කසාදේ වුණොත් මේ තාත්තා මගුලටවත් එන්නේ නැහැ කියලා මම කිව්වා. තාත්තා සීයා කිව්වට පස්සේ දිල්ලරය ගැන හිතන්නේ නැති. ඔව්, ජයන්ත එහෙම මට පිටිපාන්නෙත් නැහැ. ඒත් එයා දුවෙක් ඉන්න තාත්තා කෙනෙක්. එයා ඔයා ගැන හරියට හිතනවා. තාත්තා කෙනෙක්ට දුවෙක් ලස්සන දීක දෙනකල් බරක්. ඒ නිසා වෙන්නේ ඇති නේද සීයේ මේ කට්ටිය? ඇත්තම කිව්වොත් ඔව් පුතේ. තාත්තා කෙනෙක් විදියට එයාගේ තීරණේ වැරදි නෑ. මටයි අම්මටයි මොනවත් කියාගන්න බැරිත් ඒකයි. සපු දයසිරි මහතාගේ උරතලයට බර වූවාය. කෙල්ල උන්නේ අසීමිත දුකකින් බව ඔහුට නොතේරෙනව නොවේ. සීයටයි අම්මටයි මොනවත් කියන්න බැරි වේ. ජීවිතයේ සමහර අවස්ථා එහෙම එනවා මැනික. ඒකට කියන්නේ අසරණකම කියලා. මාත් අද එහෙම අසරණ වෙලා සීයේ. මං දන්නවා මැනික. ජීවත් වෙනවා කියන්නේ ජීවිතේ සතුට විතරක් විඳින එක නෙමෙයි. ඉවස ගන්න බැරි දුකක් විඳින්න ඕන නේද? සමහර විට. ඒත් පුතේ, ජීවිතේ පෙරදුනා කියලා හිතන්න එපා. තින්නත් පෙරදුනා ජීවිත කාලෙම හිතේ දුකක් ඉතුරු වෙසියි. ඒක මොකද්ද කියලා කියන්න දන්නේ නැහැ. දයසිරි මාතා කෙල්ලගේ හිසත ගෑවේ ආදරේනි. ඔහු තම දුවලාට වඩා මේ මිනිපිරියට ආදරය කළේ. ඇයද තමාට ඒ තරමටම ආදරය කරන බව හුතනි. කෙල්ල මේ තරම් සමීපව තමා සමග කතා කරන්නේ ඒ බැදීම නිසාය.